නේපාල කණ්ඩායමයි නෙදර්ලන්ත කණ්ඩායමයික තුන්කොන් තරගාවලියකට ක්‍රීඩා කරන MCC කණ්ඩායමේ නැත්නම් මලිබන් ක්‍රිකට් සමාජ කණ්ඩායමේ නායකත්වයේ ශ්‍රී ලංකා හිටපු නායක මහල ජයවර්ධන්ට ලැබිලා. මේ තරගාවලිය පටන් ගන්නේ ජූලි මාසයේ 29 වෙනිදා එංගලන්තයේ ලෝඩ්ස් වලදී. මේ තරගාවලියට ක්‍රීඩා කරන MCC කණ්ඩායමට ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ 3 දෙනෙක් නම් කරලා තියෙනවා. එංගලන්තේ පරාද කරලා ඉතිහාසගත එක්දින ජයග්‍රහණයක් ලබාගත් කණ්ඩායම නියෝජනය කළ ප්‍රතිකරුවෙක් වෙන ඩයිලන් බඩ්ජ්, දකුණත් වේග පන්දුයවන්න එක්කන එල්සාදා රේවෙන්ස් වගේම වමත් පාදංග පන්දුයවන්න එක්කන මාක් වාට් කියන 3 දෙනාම තමයි ස්කොට්ලන්ත වෙනුවෙන් මේ තරගයේ ක්‍රීඩා කරන්නේ. මහලට නම් මේ තරගයේ තියෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අමුත් තැනක් නෙවෙයි. 2002 අවුරුද්දේ වගේම 2006 අවුරුද්දේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ශතක ලබා ගන්න මහල සමත් වෙලා තියෙන ක්‍රීඩකෙක්. ඒ නිසා මහලට නම් ලෝඩ්ස් වල ක්‍රීඩා කරන එක අලුත් දෙයක් වෙන්න බෑ. නෙදර්ලන්ත කණ්ඩායම මීට කලින් අවස්ථා දෙකකදීම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරලා තියෙනවා. නෙදර්ලන්තයේ අන්තිම වතාවට ලෝඩ්ස් වල ක්‍රීඩා කරලා තියෙන මීට අවුරුදු 6කට කලින්. නේපාල කණ්ඩායම 2016 අවුරුද්දේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ MCC කණ්ඩායමක සෙල්ලම් කරලා තියෙන නිසා කාටවත් තරගාවලිය ආගන්තුක අත්දැකීමක් වෙන එකක් නැහැ. අපි බලමු මහලගේ අත්දැකීමක කොහොමද MCC කණ්ඩායම නෙදර්ලන්තයටයි නේපාලයටයි මුහුණ දෙන්නේ කියලා. දිනපතා මේ වීඩියෝ බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්න. ඒ වගේම cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ තවත් නැවුම් තොරතුරු සමගින් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු cricket ලංකාවෙතින් වාට සුබ දවසක්.